ඉතින් මං හොයා ගන්නවා. ඔය ගේ තමයි තොපේ මර උගුල. ආ. ගෙටත් වඩා මගුල තමයි ඊට පස්සේ එතනින් එනවා. මර උගුල මගුල තමයි. මර උගුල මගුල අල්ලගන්නilla පුළුවන් නා. මර උගුලක් ඔය මගුල කියන්නේ. ඇයි ඒ? අවබෝධයෙන් නෙමෙයි නොතන උඹලා ඉන්නේ ඒකනේ වැඩේ. ඒක තමයි මර උගුලක් වෙන්නේ. අවබෝධයෙන් හිටියනම් මර උගුලක් වෙයිද ඔක? නෑ පුතා වෙන්න බෑ. අවබෝධකින් උඹලා ඔක හරියට ඉන්නවනම් උතන මගුල හොඳයි. අද කවුරුත් අවබෝධයෙන් නෑ පුතා. ඒක තමයි මගුල මර උගුල බවට මන්නම් කරන්නේ. මර උගුලක් ඕක. උඹලම කල්පනා කරපළම් උඹලා දෙලින් ආ මම මෙහෙම ගන්නම්ක ඕන ආවදි කරපියවකු මනස පුළුවන් නම්. උඹලා තරුණ කාලේ හොඳට දෙල්ලම් කරලා ලස්සනට විනෝදයෙන් සතුටින් හිටියද නැද්ද? අම්මා තාත්තගේ බාධක හම් වුණාත් උඹලා හිටියා කොහමරි සතුට. ඒ කාලේ උඹලගේ ඇඟේ පෙතේ හයියත්ය තිබ්බද නැද්ද? හිත පියාකො ටික. උඹලා තරුණ කාලේ බා උඹලගේ හයියත්ය තිබ්බනම් හරිද? ඊට පස්සේ උඹලා සතුටින් නෙමෙයිද බඳින්න ඉතල හිටිය කීපලක ඇත්තම? ඊට පස්සේ ඔන්න උඹලට කෙල්ල යාළු වෙන්න කෙල්ල හරි කොල්ලට කෙල්ල හරි කෙල්ලට කොල්ල හරි කොල්ලට කෙල්ල හරි පෙට් වෙන කාලේ කීපලකෝ දකින කාලේ. ඊට පස්සේ ඔන්න එම්මෙන් උඹලගේ හිත කොච්චර සතුටින්ද අර කෙල්ල කොල්ල හරි බලන් යන්නේ? ආදරේ අහගන්නකම් කැමති කියනකම් තොපිට මොකද උනේ? මතකාට යමවකෝ. මොකද දැනුන්නේ නැද උනේ නැද්ද? ආ සතුටින්. එතකොට තොපිට කණ්ඩ බඩගින්නක් දැනුණාද? කවුදලා අවදි වෙලා බලපියවකෝ බඩගින්නක් දැනනවද කියලා? නෑ නෑ. ඔන්න ඉතලා ඔන්න දැන් හම්බෙනවා. ඕන් දැන් කැමැත්ත දෙනවා. දැන් කැමැත්ත ගන්නකම් පන්නේ තිබ්බේ ඉතින් මව මව නේද? ඔන්න කැමැත්තක් දෙනවා. ඊට පස්සේ අර රසේ අඩු වෙන්නේ නැද්ද තුට්ටා? අර හිතින් තදට තිබ්බ දේ අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ආ අඩු වෙනවා. ඕ මියන් කොයි නා? හරි. ඊට පස්සේ ඔන්න දැන් කැමතත් ජත්තා ඊට පස්සේ දැන් ඉතින් හිතින් මවන්නේ මොනවද මේක? මොනවද බං? කොල්ලයි කෙල්ලයි මවන්නේ නැද්ද? දැන් උඹලා කොල්ල කෙල්ල නේද ඒ කාලේ කතා කරපළ උඹලා බැව්වේ මොනවද කියලා ලැජ්ජයි නේ බං. අන්න මට තාගිය කතා වෙන පැත්තට නම් ඉඳම අයවා දෙන්න නැතුව කතා කරන්නම්කෝ. ලැජ්ජයි නේ බං උඹලට දැන් කතා කරලා කියන්න. ඈ? ඇත්ත කතාව ඒක නෙමෙයිද කියපල්ලකෝ? ඈ? උඹලා ඉතින් මවපුවා? උඹලා බැව්වේ නැද්ද? නැත්නම් නෑ කියපල්ල මං ඒතර මං වැරදි කියලා පිළිගන්න. උඹලා හරි මං වැරදි කියලා මං ඇත්තටම පිළිගන්නවා. උඹලා මට කිව්වෝ. මවපු නැති එකෙක් මෙතන ඉන්න බෑ බොලා. ඈ? ඔන්න මවන ලෝකෙන් තොපි ඉන්නවා හරි. ඔන්න ඒ විදියට තොපිට එක්කෝ සැකයි. මේක මෙම වේද මෙම වේද මෙම වේද ඔහොම මවා ගන්නවා ලෝකය නේ. මේ කියන්නේ ඒක මවා ගන්න. ඒක තමයි පුතා උඹලට ඊට පස්සේ ලැබෙන්නේ. ඒ දිගට එනවා උඹලා දන්නේ අවදි වෙලා බලපල්ල එතන ලස්සන දෙතන පෙනෙයි. හරි ඒ ඕන්නේ නැහැ මෙහෙම කළපොමුකෝ. ඔන්න දැන් එම්මෙන් කොහමරි අතපත ගන්නත් හම්බෙනවා. ඇයි ලැජ්ජ වෙන්න ඕනද මේව කතා? මට කියපල්ලා මම මේ කතා කරනක වැරදි නා වැරදි කියලා. මං ඒක හේතුව මං උඹලට කියනවා වැරදි නම් උඹලා මට වැරද්දට හේතුව කියන්න ඕන. මම මෙතන මේ උඹලා ඉතරා ඒ වගේ කතා කියනවා ඒක වැරදි නම් උඹලා ඉතරාට ඇවිල්ලා මට කියපල මම වැරදි කියලා. ඈ මං එතකොට ඒකට හේතුව අන්නම් මට තේරුම් කරලා දෙන්න ඕන. නැතුව නිකන් කියලා වැඩක් තියනවද? නිකන් මෙතනින් අත උතලා ඔයාවම කියන එක වැරදි කියලා හරියනවද බා? එහෙනම් වැරදි වෙන්න හේතුවක් තියෙන්න බෑනේ. ඒක මට දැනගන්න ඕන. උඹල දැන් ඔන්න අතපත ගන්න ඉතරනවා ඔන්න ගියා අතපතත් ජානවා. ඊට ටිකක් තවද තවත් අඩු වෙන්නේ නැද්ද? ඊට ඔය කේවත් හිතෙනවා නේද බං? ඊට ඒවා පැත්ත දාමු කොහොම බඳිනවා. බැන්දරවද බඳිනකම් එන මේක නේ බං. ඔය අතර වෙන දේවල් අමුතුවෙන් මම කතා කරන්නේ නැහැ පුතා. මෙතන කතා කරන්න ගියොත් එක්කෙනා දකින්න ඊට තව කොන නේ. එතන මං ගෙනියන්නේ නැහැ මොකද මමයි වැදගත් කරන්නේ. එතකොට උඹලා ඒ පැත්තට යවලා මම මෙතන වැදගත් කරන එකත් අපරාධයක් නේද? උඹලා මට බයින තැන්න ගෙනල්ලා. ඈ එමත් හර නෑනේ. එතකොට උඹලා කල්පනා කරපල්ලා ඕන් දැන් ඔන්න බැඳලා ටික දවසක් යනවා. බඳිනකම් මගුල ගන්නකම් කොහොමද උඹලා ගොළුව තිබ්බේ? හරි ප්‍රිය කින්නේ හිටියේ. ඒ කියන්නේ දවස් ගාන තියාගෙන දින දීගෙන දින ගානෙම ඒ මගුලෙමයිනේ ඔළුව ගෙනිච්චේ. ඊට ණය වෙලා හරි කොහොම හරි බඩු ඉවර වෙන්න ලස්සනට කරන්නනේ උඹලා ඉන්නේ. කාට ලස්සනටද? තමන්ට ලස්සනටද? අම්මා තාත්තට ලස්සනටද? ආ අනුන්ට නේ. අප්පාට එහෙමද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් දැන් මගුල ඉවරයි. අප්පාට සිත කවර කඩනවා නේද බා? මේවා පුතා නෑ කියන්න එපා. මං නම් මගුල් අරන්නේ නෑ. ඒ වුණාට මම දන්නවා පුතා. මේවා මෙහෙම වෙන්නේ. කොහමද දන්නේ කියලා තොපි ඇහුවොත් එකින් එක කියන්නම් මෙතන මේ වර වුණ වෙලාවක මාත් එක්ක කතා කරන්න මං කියලා දෙන්න. ඈ? තොපි ඉඳගත්තුත් අමාරට දවස් ගානකින් නැගිටින්න දන්නේත් නෑ. හරි දැන් ඉඳන් මං කතා කරමු. මාත් ඉතින් ඒ තන්තගුණින් කතා කරන්නේ මොකද? අමාරුයි ඒකයි.
එතකොට තේරුම් ගනිලා මෙන්න මේක. ඒ අතර දිනා මේව දැන් මගුල ඉවරයි. මොන මාසයක් ඉඳලා යද්දි මොකද වෙන්නේ? ණය වෙච්ච හැම තිබ්බොත් මොකද වෙන්නේ? ණය ගෙවන්න එනවනේ. මාදේ පඩියෙන් ණය ගෙවනකොට කොහොමද ඔපිට දැනෙච්ච කික් එක? ඒක ගලප පියව වෙනේවත් එක්කත් අපි එකම බඩුවක් ණයට අරගෙන තියෙන්න පුළුවන්. එතකොට අර මාදේ පඩිය දුක් විඳලා දුක් උදේ යනවා රෑ යනවා උදේ යනවා දුක් විඳලා ගන්න පඩිය අරගෙන ඒකෙන් කොටසක් ණය ගෙවනකොට උඹලට දැනෙච්ච සතුට කොහොමද බං උඹලා? මහා චිත්තප්පීතියෙන් උතුරා ගියා බලගේ වරද නේ බා. ඈ? යම් ණයක් වෙලා ණය ගෙවනකොට සතුටින්ද හිටියේ? ආ වර යන්න මාතක ඉඩම් උගත් තියලා මගුල් ගත්තුන් ඉන්නවා තාම මේ ගමෙත් ඉන්නවා වර ලෙන් දෙක්කන් යන්න. ගණ්ඩ ඇති ඉඩම තියන්න ඇති තියන්න එපා කිව්වා ඇහුවේ නැහැ. දැන් මටම දුක කියනවා. මා රජියාවකුත් නැහැ කරන්න බොහොම පොඩි දෙයක්. ඒ ගන්න පඩියෙන් 14ක් හෝ 15000ක් ගෙවනවා බෝලව මේ දැන් මේ මෑතක වෙච්ච මගුලකින්. මම කියනවා එපා කොල්ලයිද්දි කොල්ලට කියනවා කරන්න එපා පුතේ. තාත්තා එනවා පලිනාට දෙයියනේ කියලා මටලු මගුල කියන්න එන්නේ කියලා. මං අනේ මගෙන් දෙයියනේ කියලා මම කරන්න එපාම කියලා කියවුනේ. ඇයි ඒ? ඇයි බෝලව උන්ට පේන්නේ නැති එක මට පේනවනේ බෝල. මං දන්නවනේ දැන් මේ මනුස්ස කොහෙන්ද මේ ණය ගෙවන්නේ කියන එක. ඈ? ලෝන් එක ගෙවන්න 105ක් කියන සෙල්ලම්ද බං? මිනිහෙකුට මේ නැති පරිමාණක 105ක් කියන ලොකු මුදලක් නෙමේද? ලොකු මුදලක්. ඉතින් හිතපල්ලකො බං. අදටත් දැන් 14000 ගාණේ ගෙවනවා බං ඒ තාත්තා. මොන දුකකින්ද ඉන්නේ කියලා උඹලා දන්නේ නැහැ ඒ තාත්තගේ தත්තේ. උඹලා උඹලා තුලින් දැකපල්ලා යමක්. උඹලාත් ওই දුකේ මිරිකෙන්නේ අද හැමදේ තුලින්ම. එතකොට අරදි කියලා මින්නම්කෝ. මගුලෙන් පස්සේ ඔන්න දැන් ඕම වෙලා ඔන්න දැන් යනවා දෙන්න යනවා. ඔන්න ඊට පස්සේ සල්ලි වෙන පස්සේ යනවා දරුවෝ ඕන වෙනවා නේද? දරුවෝ මවනවා අපිට දරුවෙක් ඕන කියලා ඉතන ඉතින් දරුවා එනවා ළඟට. උන් දරුවා එනවාද? ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගෑණි මිනිහයි අතරේ. දරුවා බඩට ආවට පස්සේ ගෑණිට කාවද වටින්නේ? මතක් කරපියව්. මිනිහා? මිනිහා පොඩ්ඩක්. වේලපා අම්මා තාත්තා හොඳට හිටියා. ආදරෙන් හිටියා. අම්මා තාත්තා වැහැළුන් නැද්ද අතනේ මිනිහා හම්බුනට පස්සේ? කොල්ල යාළුවෙද්දි එතනින් ආවට අම්මා තාත්තා අතරුන් නැද්ද? අතනින් අම්මා තාත්තා ඇතරලා තමයි කොල්ල ගාවට එන්නේ නේද? ඊට පස්සේ දරුවා ගාවදි කාවද අතරන්නේ? මිනිහාවනේ හිතලා බලපියා තොපේ බඳින්න ඉතල්ලා. යාළුවලා ඉන්න කාලේ ඌ එනකොට ඌ දිහා බලපු විදියටද තොපි දැන් බලන්නේ තොපේ මිනිහා දිහා? මං අහන්නේ එච්චරයි. ඒ වගේම පිරිමිණා වෙන්න එපා තොපෙන් අහන්නේ. තොපි ඒ කාලේ යාළුවෙන්ද යන කාලවල මුලින් ආදරේ හම්බෙච්ච මුල් කාලවල බලපු විදියටද දැන් තොපේ ගෑණි දිහා බලන්නේ? එහෙමද බලන්නේ නැද්ද? එහෙම බලනවා තොපි එහෙම බලනවා පිට ගෑනු දිහ. ඇයි ඇයි කතා කරලා බලපියව තමන්ගේ හිතෙන් මම බොරුද කියන්නේ කියලා. තමන්ගේ ගෑනට වඩා තොපිට පේන පිට ගෑණි ලස්සනට. තොපේ ගෑණි එන්න එන්න වැහිරලා යනවා තමයි තොපිට පේන්නේ. ඈ පිටල බලපල්ලා. අර යාළු වෙන කාලේ කැමැත්ත දෙන නොදෙන අතරේදී තොපිට පිට එක එකක් ලස්සනට පෙවුනද? ඈ මේක තමයි නේද පෙවුනේ? ඊට පස්සේ මොකද වෙන්නේ ටිකෙන් ටික? ආ මේක වැඩක් නැහැ පිට ඒව පේන්න ගන්නවා. පිට ඉස්සර කැතට පෙවුණු උණු ලස්සට පේන්න ගන්නවා. ඈ ඇයි එතකොට දැකීමේ පහණයක් නැද්ද අපිට? අර වෙලාවේ අර විදියට දකිද්දී මේ විදියටයි වෙනස නැද්ද එතකොට? කෙල්ලව කැමැත්ත දෙන නොදෙන අතරේදී ලස්සන්ට පේනකොට පහු වෙනකොට ගෑණි කැතයි පිට ගෑනෝ ලස්සනයි. පිට කෙල්ල ගෑනෝ ලස්සන වෙනවා. මම වැරදි කියලා මං අහන්නේ පිරිමින්ගෙන් විතරයි. වැරදි නම් එක එක හරි අතුත්ත බලන්න. වැරදිද බා? නෑ. ඔවා අපි හංගලා තියෙන්නේ නේද සමාජේ? කතා වෙන්නේ කියන්නේ නෑනේ මේක මෙහෙමයි කියලා. ඇත්තයි හංගන්නේ. ඇත්ත හංගන්න දෙයක් නෑ පුතා. ඇත්තයි අපි කතා කළේ. ඇත්ත කතා කළා ඇත්ත තිබ්බනම් අද මේ විනාශ වෙයිද? නෑ. නෑ පුතා වෙන්නේ නෑ.